නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. රාජිත සේනාරත්න ඇමතිවරයා කරන්නා වූ චිත්‍රපටියක ප්‍රතිඵල ඔහු විසින්ම නෙලා ගන්න අවස්ථාවේදී ඔහුව අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරලා ඒ අධිකරණය වරෙන්තු නිකුත් කරලා දින දෙකක් හැංගිලා හිටපු මේ රටේ සෞඛ්‍ය ඇමතිවරයා පුජ්ජලික රෝහලක හෘදයාබාධයකින් පෙළෙන තත්ත්වයට පත් වෙලාද ඒ වැඩේ කරගෙන යනකොට එක්සත් ජාතික පක්ෂයේ ඉන්න නායකයෝ සහ ඒකේ ඉන්න අනිකුත් අය කියනවා මේක දේශපාලන දඩයමක් කියලා. විපක්ෂයේ දඩයම් කරන්න දේශපාලන වශයෙන් කරා වූ දඩයමක් කියන එක තමයි අද එක්සත් ජාතික පක්ෂයත් ඒ ආණ්ඩුවේ හිටපු ආණ්ඩුවේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු ප්‍රකාශ කරන්නේ. සාමාන්‍යයෙන් ඉස්සර නම් දෙයක් තියෙනවා, කිව්වට පස්සේ කියපු දේ තමන් කිව්වා, ඊට පස්සේ නැහැ කියලා කියන්න පුළුවන්, කියපු දෙයට සාක්ෂියක් නැත්තම්. හැබැයි ලෝකේ දියුණු වෙලා තියෙනවා, දියුණු වෙච්ච නිසා මාධ්‍ය ආයතන ඇති වෙලා තියෙනවා. මේ මාධ්‍ය ආයතනවල අපි මේ කතා කරන දේ තව අවුරුදු 10කින් වුණත් රෝහිත අබේගුණවර්ධන මොනවද කිව්වේ, ගාමිණී ලොග්ගුවේ ඇමතිතුමා මොනවද කිව්වේ, රේණුක පෙරේරා මොනවද කිව්වේ කියලා ඕනම දෙයක් තමුන්නාන්සලාට ගන්න පුළුවන්. බොහොම පැහැදිලිව මාධ්‍යවේදීන් හැටියට මහජන නියෝජිත හැටියට අපිට ඔබෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දේශපාලන දඩයම යහපාලන ආණ්ඩුවේ අමු අමුවේ මේ රාජසේනාරත්න කියන මන්ත්‍රීවරයා හිටපු ඇමතිවරයා ඔහු කියනවා රනිල් වික්‍රමසිංහත් එක්ක අරලියගහ මන්දිරේ කෑම මේස වාඩිගෙන තමයි තීන්දුව අරගත්තේ. ඒතර අරලියගහ මන්දිරේ ඇතුළ තමයි මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන තැන බවට යහපාලන ආණ්ඩුව පත් කරගෙන තියෙන්නේ. ඒතර අරලියගහ මන්දිරේ ඇතුළේ ඉඳගෙන උසාවි තුනක් වෙනම හදන්න ඒ එක උසාවියක් රාජපක්ෂල වෙනුවෙන් හදන්න. දවස ගානේ නඩුව අහලා මුංගහිරේ දාන්න. මැයි පළවෙනිදා ඉස්සේ. කම්කරු දිනේට ඉස්සෙල්ලා රාජපක්ෂලව හිරේ දාන්න ඕන. මේ වෙනකොට හෘදයාබාධයකට ලක් වෙලා බොහොම අහිංසකව ආතතිය ඇවිල්ලා, මානසික ආතතිය ඇවිල්ලා, නොයෙකුත් ලෙඩ රෝග ඇවිල්ලා දැන් බොහොම අමාරුවෙන් ඉන්න රාජිත සේනාරත්න ඇමතිවරයාගේ ප්‍රකාශ. එක පැත්තකින් අපිට හිතනවා, රටේ මිනිස්සුන්ට හිතනවා අවුරුදු 4 මාරක් මේ රටේ සෞඛ්‍ය ඇමතිවරයා රෝගියෙක්. දැන් බලන් යනකොට මේ රටේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා දෙයහාමුදුරේ සෞඛ්‍ය ඇමතිකම නෙවෙයි, මෙයාට වනිතා කටයුතු ඇමතිකමවත් දෙන්න හොඳ කෙනෙක් නෙවෙයි.